ඉතිනම උත්තරංක දෙක. මේකෙ තියෙනවා අභ්‍යන්තර ගෝලයක් තියෙනවා, ඊට බාහිරින් තව ගෝලයක් තියෙනවා. බාහිර ගෝලෙ භූගත කරලා අභ්‍යන්තර ගෝලෙට වී විභව හැදෙනවා. අපෙන් අහනවා දුරත් එක්ක විදුලි ශීතාව වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඒතර මේකේ ආරෝපණ ව්‍යාප්තිය ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මේ ඒක කීර්ති ගෝල පද්ධති ගැන ඇත්තටම උගන්නන අපේ 2017 සංශෝධනය වෙච්ච නිව් සිලබස් එකේ, ඒ කියන්නේ 2019 මුලින් ඉලව ලිභයි දිවිත් සිලබස් එකේ කියන විස්තර කතා වෙන්නේ නැහැ වැඩි. මොකද පරණ සිලබස් එකේ මේ ගැන ගොඩාක් විස්තර තියෙනවා. අපි පරණ ප්‍රශ්න පත්‍ර ගන්න කතා කරනකොට ඒ ගැන ලොකු සාකච්ඡාවක් කරනවා. මේක විතරක් අපි ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. මොකද අපි සිලබස් එක ගැන ලොකුවට ඒක කේන්ද්‍රීය ගෝල පද්ධති වල ප්‍රේරණය ගැන ලොකුවට නැති නිසා කොහොමවත් අපි සාමාන්‍ය දැනුමක් විතර තියාගන්න ඕනේ ප්‍රේරණ මූල ධර්මය කියන එක. මොකද මේ ප්‍රේරණ මූල ධර්මය කියන්නේ අර විතස්සක් අසන්න සන්නායකයක් ගෙනවොත් මොකෝ වෙන්නේ? යාගේ ළඟම කෙලවර ඊට ප්‍රතිවිරුද්ධ ආරෝපණ ඇති වෙනවා. ඈත කෙලවර ඊට සමාන සජාතිය ආරෝපණ නැත්නම් අපි ආරවිදවස්සු ආරෝපණ ලැබෙනවා. වෙන කිව් දන කිව් කියලා. මේක තමයි ප්‍රේරණ මූල ධර්මය වෙන්නේ. ඒතර මේකේ සමස්ත විභේ නියත වෙනවා. සන්නායකයක් ගැන එකතු කරලා. මොනවා ඉදිරිය වෙනවා. ඒතර මේ අභ්‍ය මේ කුහර වස්තුවක් තුළ තිබ්බත් මොකෝ වෙන්නේ? ගෝලයක් වගේ කුහර වස්තුවක් තුළ ආරවිදවස්සුව තිබ්බත් මේ ප්‍රේරණ මූල ධර්මයේ විශේෂ සිද්ධියක් වෙනවා. දැන් මේ වගේ දාලා සිම්පල් කිව් වගේ කෙබල් කියුට් ද විශාලත්වයෙන් අඩුයි. මේකෙදි මොකෝ වෙන්නේ? ඒ සමානම ප්‍රේරණයක් වෙනවා. ඒක දර කියුත් තිබ්බොත් මොකෝ වෙන්නේ? ඒ සමානම ඍණක ප්‍රේරණයක් වෙනවා. විතර ඍණ කියුව වෙනවා. ඒතර ප්‍රේරණ මූල ධර්ම වෙනුයි හැබැයි මොකෝ වෙන්නේ? ධන වෙනවා. අනේ අපිට ධන වෙනවා. ඒ සමානම ධන කියුව වෙනවා. ඔකට අපි ප්‍රේරණ මූල ධර්මයේ කියනවා. එහෙනම් ඔන්න සන්නය කබලක් විදිහට ගෝලයක් ඇතුලේ ආරෝපිත වස්තුව තිබ්බොත් මොකෝ වෙන්නේ? ඊට සමානම ඍණ ආරෝපණ ඇති වෙනවා අභ්‍යන්තර පෘෂ්ඨි. බාහිර පෘෂ්ඨේ ධන ආරෝපණය තුන ඊට සමාන. හරි සර් මේක භූගත කරමු. භූගත කරමු මොකෝ වෙන්නේ? භූගත කරොත් මේ ආරෝපිත වස්තුව තියෙනවා කියලා ස්පර්ශ නොවේ. එහෙනම් මොකෝ වෙන්නේ? විභව බිඳු එන්න ඕනේ. විභව බිඳු එන්න මේ ඍණ කි ආරෝපණය පමණක් ඉතිරි වෙලා ධන කිව් ටික අයින් වෙලා යනවා. තම ඍණ කිව් ටික විතරක් ඉතිරි වෙනවා. අන්න ඒ වගේ සිද්ධියක් තමයි අපිට තියෙන්නේ. දැන් මේක භූගත කරලා තියෙන්නේ. එතකොට බාහිර පෘෂ්ඨේ කිසිම ආරෝපණයක් නෑ. අභ්‍යන්තරේ ඍණ කිව් ආරෝපණයක් තියෙනවා. අර ආරෝපිත වස්තුව තව කිව් ආරෝපණයක් තියෙනවා. බාහිර විභව බිඳු වෙනවා. එහෙනම් අපිට අයිති වෙන්නේ ඒ වගේ කතාවක්. දැන් මම ඉඳලා තියෙන්නේ ඒ විදිහට. ඒතර මොකෝ වෙන්නේ? භූගත කරපු නිසා පිට පෘෂ්ඨයේ කිසිදු ආරෝපණයක් නැහැ. ඇතුළේ පෘෂ්ඨයේ ඍණ කිව් ආරෝපණයක් තියෙනවා. අභ්‍යන්තර ගෝලයේ ධන කිව් ආරෝපණයක් තියෙනවා. විභව දුන්න නිසා ධන විභවයක් තින්නේ. ඒතර ධන කිව් කියලා ආරෝපණයක් තියෙනවා. ඒතර අපි ගෞස් ප්‍රමේය අනුව ගත්තොත් මේ සන්නය ගෝල දෙකේම අභ්‍යන්තරයේ කියන array simple r ගෝලයේ අභ්‍යන්තරය ගත්තොත් මොකෝ වෙන්නේ? ආරෝපණයක් නැහැ. එහෙනම් ඒක විදුශිෂ්ක කී දෙන්නේ? විදුශිෂ්ක බිඳුවයි. අර ගෞස් ප්‍රමේය තුලින් ගතේන්නේ AE සමානයි Q with epsilon කියලා. විතර Q බිඳුව නිසා මොකෝ එන්නේ? E බිඳුව එනවා. මොකද R ළඟේ තොඩක් කුඩා වෙලාවට. අපි x කියලා ගමු. x කුඩායි R ට වඩා නම් එනම් විදුශීර්ෂ බිඳුව. E බිඳුව එනවා. ඒ ඒතර කිසිම ආරෝපණයක් නැහැ. තේරෙනවද? එතකොට මේ දෙක අතරේදී නම් මොකෝ වෙන්නේ? ඒ කියන්නේ අපේ x ළඟය විශාල වෙනවා සිම්පල් ආට් වල කුඩා වෙනවා කැපිටල් ආට් වල. එතකොට නම් විදුශේෂය තියෙනවා. ගෞස් ප්‍රමේයෙන් ගත්තොත් AE සමානයි UAT epsilon කියලා. එතකොට නම් අපිට ගන්න පුළුවන් අංගයක්. ඒ කියන්නේ එතකොට අපි ගෞස් පෘෂ්ඨය ගන්නේ ගෝලාකාරයි 4 pi x වර්ගයේ. E විදුශේෂය සමානයි Q කියන්නේ ආරෝපණයේ Q ප්‍රමාණයක්මයි epsilon not කියලා ගමුවා. ඒකේ වගේ අදහසක් තියෙනවා කියන්නේ. එහෙනම් අපිට E වලට අගයක් වෙනවා කවුරු කියලා? ඒ කියන්නේ 4 pi epsilon not Q වලට x වර්ගය අනු විදුශේෂයක් තියෙනවා x වර්ගය විදුශේෂයක් තියෙනවා. හැබැයි ඒක බිඳු වෙන්නේ කොහේදවත් නේද? විදුශේෂයක් පවතිනවා. අපි සියල්ලටම බාහිර ලක්ෂයක් ගත්තොත් මොකද අපේ x ලාගේ විශාල කැපිටල් R වලව ගත්තොත් මොකෝ වෙන්නේ? එතකොට අපේ ගෞස් ප්‍රමේය දැම්මොත් AE සමානයි Q/ε කියලා. එතකොට අන්න සමස්ත ආරෝපණේ ධන ඍණ කැපිටල් යනවා බිඳු වෙනවා. අන්න Q ලාගේ නේද බිඳු වෙනවා. ඇයි ධන Q ඍණ Q නේ ඇතුළේ තියෙන්නේ? අපි ආර කියන ලක්ෂයක් ගන්නවා කියන්නේ මේ ඔක්කොටම බාහිර ලක්ෂයක් ගන්නවා කියන්නේ. ඒකට මොකෝ වෙන්නේ? ධන කියුට ඍණ කියු කැපිලා යනවා. මේකනේ අපි උඩ රූපේ ධන කියුට ඍණ කියු කැපිලා යනවා. අභ්‍යන්තර ධන කියු පිට ඍණ කියුට කැපිලා යන නිසා සමස්ත ආරෝපණය තමයි අපේ සූත්‍රයට දාන්න ඕනේ. ඒක Q බිඳුව නිසා E වලගේ බිඳුව වෙනවා. එහෙනම් විද්‍යුත් ශේෂ්ටි පවතින්නේ ගෝල දෙක අතරේ විතරයි. එහෙනම් අපිට උත්තර වෙන්න ඕනේ මේ වගේ ප්‍රශ්න. R හා R අතරේ තියෙන්න ඕනේ. ඒකත් ශුන්‍ය වෙන්නේ නැහැ. මේ වගේ එකක් තියෙන දුර වැඩි කොට අඩු වෙනවා. මතකයි සූත්‍රය. E සමානයි 1/4 pi epsilon not q යට x වර්ගය. නන්න මේ වගේ ප්‍රශ්න ඇති. මේ ප්‍රශ්න ඇති උත්තර අංක දෙකේ.